අපිට සමහර වෙලාවට දානය කියන චර්යාවෙන් සංග්‍රහ කරගන්න බැරි වුණත් අපිට පුළුවන් වියදමක් නැතුවම අනිත් අයට ප්‍රිය වචන වලින් සංග්‍රහ කරන්න. ප්‍රිය වචන කියන්නේ මොකද්ද? ප්‍රිය වචන වෙන්නේ ගොඩාක් වෙලාවට අපට නම් අපේ හිත සතුටු වෙන්න කියන ඒවානේ. අපේ හිත හැදෙන්න කියන ඒවා. එහෙම නැතුව ඇත්තම නෙමෙයිනේ. ඇත්ත නූණක් කමන්නේ ඒ වෙලාවෙදි හිත හදනවා නන්නේ. ඒ කියන්නේ ආදරේ නැතත් කමන්නේ ආදරේ කියනවා නම් සතුටුයි මිනිස්සු. නේ? සතුටුයි වචනවලට සතුටුයි. ඒවට ප්‍රියයි. ඒත් බුද්ධාගමේ ප්‍රිය වචන කියන්නේ කෙනෙකු මුලා කරන්න කෙනෙකු ඒ වෙලාවේ හිනස්සන්න ඒ වෙලාවේ එයාගේ මනස ටිකක් සාමකාමී කරන්න කියන වචනයකට නෙමෙයි. ප්‍රිය වචන කියන්නේ කෙනෙකුගේ ජීවිතය ඉතාම අර්ථාන්විත කරන්න යහපත් කරන්න අපි භාවිතා කරන වචන හෝ වාක්‍ය. එතනදී අංක එක තමයි මුසාවාදා පටිවිරතෝ. එතන බොරු කියන්න බෑ. ප්‍රිය වචනයෙන් සංග්‍රහ කරන කෙනෙක් කවදාකවත් බොරු කියන්නේ නැති කෙනෙක්. මොකද බොරුව කාටවත් ප්‍රිය එකක් නෙමෙයි. සුළු මොහොතකට ප්‍රිය වෙන්න පුළුවන්. ඒ දීර්ඝකාලීනව මම රවට්ටලා කියලා තේරුණාම මට බොරු කියලා තියෙන්නේ කියලා තේරුණාම කොච්චර වෛර හිතෙනවද? කොච්චර කේන්ති යනවද? සමහර අය Taman රැවටිලා ඉඳලා තියෙන්නේ කියලා අවුරුදු ගානකට පස්සේ දැනගත්තට පස්සේදී ඒ බොරුවෙන් දිගටම සංග්‍රහ කර කර ඉඳපු එකේනා අත්හැරලා දාන්නේ වෛරීවනේ. වෛරීවත් හරි. එහෙනම් මම ඔබට යෝජනා කරනවා කාගේ හරි හිත සතුටු වෙයි ඒ වෙලාවේ කියන බොරුවකින්. ඒත් මම ඔබට කියන්නේ ඒ මොහොතට එයා සතුටු කිරීම වෙනුවට වෙලාව අරගෙන එයාව සුවපත් කරන්න ඇත්ත ටික කියලා. ඇත්තෙන් එයා සුවපත් වෙන්නේ එයා සාමකාමීව ඒ කියපු කාරණා ගැන හිතනකොට. කලබලකාරී වෙලාවේදී හොඳම දේ තමයි එයාට මුකුත් නොකිය ඉන්න එකනේ. එයා අඬනවා නම් අඬන්න දෙන එක, වැළපෙනවා නම් එයාගේ වැළපීම අපි අහන් ඉන්න එක. අපිට පුළුවන් ඕන තරම් එයාට උදව් කරන්නනේ. හැබැයි අපි කෙනෙක් අඬනවා දැකලා, හූල්ලනවා දැකලා, දුකෙන් ඉන්නවා දැකලා, වේදනාව විඳිනවා දැකලා අපි බොරු එකක් කියලා එයා ඒ මොහොතට සුවපත් කරනවා. මොකද්ද වෙන්නේ අන්තිමට? අන්තිමට වෙන්නේ එයා ඒ වෙලාවේ తాවකාලිකව සුවයක් ලැබුවත් ආයෙත් එයා දුකටපත් වෙනවා. අපි කිව්වේ බොරුවක් කියලා දැනගත්තා. අපි කරලා තියෙන්නේ රැවටිල්ල කියලා අඳුනගත්තු ගමන් කොච්චර ආපහු රිදෙනවද? සමහර විට ඒ වේදනාව මතක තියාගන්න අර කලින් සිද්ධියෙන් දැනිච්ච වේදනාවටත් වඩා බලවත්. ඒක උහුලන්නම දරන්නම බැරි වේදනාවක් වෙනවා. එහෙනම් ඇත්ත කියන්න ඉගෙන ගන්න, බොරු නොකිය ඉන්න උත්සාහ කරන්න. ඒක තමයි ප්‍රිය වචනයෙන් සංග්‍රහ කිරීම. පළවෙනි පියවර. ප්‍රිය වචනයෙන් සංග්‍රහ කිරීමේ පළවෙනි පියවරේ දෙක. පරුස වචන කියන්නේ බා. සතෙක්වත් ප්‍රිය නැහැ. තද වචනනේ, රළු වචන, දරුණු වචන, කටුක වචන කියලා තමන්ට කතා කරන සතෙක්වත් ප්‍රිය නැහැ. නන්දි විශාල ජාතකය අපිට හොඳම උපමා කතාවක් නේ. නන්දි විශාල ජාතකේ නන්දි විශාල කියන වෘෂභයාට ඉතාම අකාරුණික විදියට තමන්ගේ හාම්පුතා කතා කරපු වෙලාවේ කුළුහරක කියලානේ කතා කරපු වෙලාවේ යාගේ හිත කොච්චර රිදෙනවද කියනවා නම් කහවණු 20000ක් පරාජයටපත් කරනවා. හැබැයි පස්සුව තෝරලා දෙනවා මට කරුණාවන්තව කතා කරන්න. මට යහපත්ව කතා කරන්න. එතකොට මං ඔබ දිනවන්න. ඒ විදියට බ්‍රාහ්මණයා හැසුරුණාම නන්දි විශාල කියන වෘෂභයා විශාල ජයග්‍රහණයක් ලබා දෙනවා කහවණු 40000ක්.
ඒක ඇතුලේ අපිට පේන්නේ මොකක්ද? සතෙක්ුණත් කැමති යහපත් ප්‍රියශීලී වචනකින් අපිව අමතනවා. සතෙක්ුණත් කැමති. එහෙනම් ඔබ උත්සාහ කරන්න ඔබේ ජීවිතයේ අනිත් අයට පුළුවන් තරම් රළු දරදඬු කටුක කනට ඇහෙනකොට පිහියෙන් අනිනවා වගේ රිදෙන්නේ නැති ඈ අසභ්‍ය නොවන සභ්‍ය අයහපත් නොවන යහපත් නේ වචන වලින් කෙනෙක් එක්ක කතා කරන අඩුම එක පටන් ගන්න තමන්ගේ ළමයින්ට හොඳට කතා කරලා නේ තමන්ගේ සැමියාට සහ බිරිඳට හොඳට කතා කරලා ඒක පුහුණු වෙන්න පටන් ගන්න මොකද ඒක එළියට කොච්චර කරත් වැඩක් නෑ එතකොට ඒක බොරුවටනේ නේ ගෙදර ඉන්න දරුවන්ට ඉතාම ප්‍රිය වචන වලින් කතා කරනවා නම් එයාගේ කනට මිහිරක් දැනෙන වචන වලින් ඒ දරුවා ආමන්ත්‍රණය කරනවා නම් මං හිතනවා එතන තමයි ඔබේ පුහුණුව මොකද ඔබ එතන ඉතාම යහපත් වචන කතා කරන්නේ ඕන්නම් ඊට වඩා දරදඬු වචන වලින් කතා කරන්න හයිය තියෙද්දි නේ අපිට දරදඬු වචන කියලා කෙනෙක්ව තුවාල කර කර කතා කරන්න පුළුවන්කම තියෙද්දි එහෙම කතා නොකර ඉඳීම තමයි උසස්කම සමාජයේදී අපි අප්‍රසන්න රළු නපුරු වචන නොකියන්නේ අපිට වෙන පාඩු ගැන හිතලානේ කපටි කමටද අපි මිනිස්සුන්ට බොහොම ලස්සනට කතා කරන්නේ ගොඩක් වෙලාට කපටි කමට එක්කෝ අපේ ආත්ම ගෞරවයට හානි වෙයි මේ වචන කියලා එක්කෝ අපිට ලැබෙන්න තියෙන ලාභෙ නැති වෙයි තදට කතා කරොත් නේ එතන පුහුණුවක් වෙන්නේ නැහැ එතන පුහුණු වෙන්නේ කපටි කම විතරයි නේ ඒත් ඔබ ඔබේ ගේ ඇතුලේ පුහුණු වෙන්න පුළුවන් ඔබේ බිරිඳ ඇය සමහර විට ඔබේ යැපෙනවා ඔබේ සැමියා සමහර විට ඔහු ජීවත් වෙන්නේ ඔබේ ගේ ඇතුලේ ඔබේ ඉඩ කඩන් වල ඔබ තමයි රස්සාවත් කරලා ගේන්නේ මුදල් ඔබෙන්මයි සැමියා ජීවත් වෙන්නේ ඒත් එයාට ගෞරවෙන් කතා කරනවා නම් ආදරෙන් කතා කරනවා නම් කරුණාවෙන් කතා කරනවා නම් ඒක තමයි ඔබේ විශිෂ්ටකම ඒක තමයි ඔබ අර්ථාන්විතව වචනයෙන් අනිකාට සංග්‍රහ කිරීම ගොඩාක් වෙලාවට අපි ප්‍රිය වචන කියන්නේ අපිට වෙන පාඩු වලක්ව ගන්නයි අපිට අලුත් ලාභ උපය ගන්නයි නේ ප්‍රිය වචන කියන්නේ ඒකටනේ අර කපුට නේද අර කේජු කෑල්ල ගන්න කියන්නේ ප්‍රිය වචන ඔයාගේ කටහඬ හරි ලස්සනයි සින්දුවක් කියන්නකෝ නේද ඒ කියන්නේ කේජු කෑල්ල ගන්න අපි 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 පුරුදු වෙලා තියෙන එතෙන්ට හැබැයි අපිට අපේ යටතේ ජීවත් වෙන අයට එහෙම ලස්සන්ට කතා කරන්න බැරි වෙලා තියෙන මොකද මාන්නේ නේ මාන්නේ අපි හිතන මගෙන් කාලේ ඇඳලා ඉන්නේ කොහොම කතා කරත් ප්‍රශ්නයක් නැහැ කන්නේ ආඳින්නේ මගෙන් වැටිලා ඉන්නේ මගේ තැන එහෙනම් මං කොහොම කතා කරත් එයා ඒ වහන් ඉන්න ඕනි අපේ තියෙන දරදඬු කමනේ දරදඬු කම අපි නපුරු වචන කියන තැනට පොළඹවන්නේ අපි රළු වචන කියන තැනට පොළඹවන්නේ අපේ තියෙන දැඩි මාන්නය දැඩි මාන්නය දෙන්න වැටෙන්න එපා ගොඩක් හේව නැති වෙලා යනවා ඉතුරු වෙන්නේ නැහැ ගොඩක් හේව අහිමි වෙනවා ඒ නිසා ඔබ ඔබගේ යටතේ ඉන්න කෙනාටත් තාම ප්‍රියශීලීව යහපත්ව කතා කරන්න ඔබ උනන්දු වෙන්න ඒකට කියනවා පරුසා වාචා පටිවිරතෝනේ පරුස වචනයෙන් බලකින්න හොඳ යහපත් වචන වලින් සංග්‍රහ කරන්න ඊළඟ එක පිසුනා වාචා පටිවිරතෝ ප්‍රිය වචන අතර තියෙන තව එකක් තමයි කේලම් කියන්නේ නැතිකමනේ කේලම් කියන්නේ නැතිකම ප්‍රිය වචනයෙන් සංග්‍රහ කිරීමක් ඔබ කේලම් කියනවා නම් ඔබ කොච්චර ලස්සන මිහිරි වචන කතා කර කර ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරත් වැඩක් නැහැ නේ ඔබ වෙන අනිත් වෙලාවෙදි කරන්නේ ඒ අයගේ ජීවිත බෙද බින්න කරන එයාගේ ජීවිතවල ගැටුම් ඇති කරවන සාමය බිඳවට්ටන වචන නම් ඔබ කතා කරන්නේ කොච්චර ලස්සන දේවල් කිව්වත් වැඩක් නැහැ මොකද ඔබ කේලම් වලින් වැළකීලා නැති නිසා
මම යෝජනා කරනවා විශේෂයෙන්ම සිංහල පවුල් වල අයට නම් තමන්ගේ ඥාතිත්වයන්නේ පවුල් වල ඥාති සම්බන්ධකම් අකණ්ඩව ගෙනියන්න ඕනි නම් ඔබ කරන්න ඕනි එක තමයි නෑදෑයෝ නෑදෑයෝ අතර ව්‍යාප්ත වෙමින් තියෙන කේලම් ටික අඩු කරන්න හරියට කේලම් කියනවානේ දෙන්නෙක් සතුටින් ඉන්නවා දැක්කොත් ඒක ඉවර කරන්න මොනවා හරි විසක් කවනවානේ මතක තියාගන්න එක හරිම පෞකාර ක්‍රියාවක් බව පැවිද්ද කේලම් කියලා සංග බේදය කරලා ප්‍රේතලෝකෙ ඉපදිච්ච හැටි සූකර ප්‍රේත වස්තු අපිට කියලා දෙනවානේ සූකර ප්‍රේත වස්තුව ධම්මපදට කතාවේ ධම්පියාට වාවේ එක තියෙනවා ඌරෙක් වගේ ඔළුවක් තියෙන මිනිහෙක් වගේ ඇඟක් තියෙන ප්‍රේතෙක් වෙලා ඉපදුනා පැවිද්දෙක් ඇයි කේලම් කියලා මතක තියාගන්න පැවිද්දටත් කේලම් කිව්වොත් දඬුවම් එනවා ගිහියටත් දඬුවම් එනවා කේලම් කියන්න එපා කවුරු හරි කේලමක්ද කියන්නේ කියලා බලාගන්නේ කොහොමද බලාගන්න තියෙන පහසුම ක්‍රමය තමයි කේලම් කියන එකේනා පටන් ගන්නෙම කොහොමද බුදු අක්කේ මේක කේලමක් එහෙමනම් නෙමෙයි අන්න එහෙමයි පටන් ගන්න එහෙනම් මේක කේලමක් එහෙමනම් නෙමෙයි මගේ තුන් හිතකවත් මේ ඔයාලා අසමගි කරන්න නම් නෙමෙයි මේවා කියන්නේ එක්කෝ ඕනේ කියලා යන්න හදනවා අර කියන්න ආපු එක කියන්නේ නැතුව යන්න හදනවා ඊළඟට ඉතින් අපිට ඉහිලිල්ලක් නැහැ නේ මේක අහගන්නකම් අපි ඉතින් කියනෝ නැහැ කියන්න කියන්න එයා කියනෝ බෑ ඕනේ නැහැ ඕවා කියලා මොකටද පවුල් කඩයි හිරවන්නේ ඊළඟට අපි දිවුරනවා නේ හත් පොලේම ගහලා දිවුරනවා ඔයා කිව්වා කියලා කියන්නේ නැහැ කියන්න අන්න අරයට ආරක්ෂිත හිස් ආවරණේ හම්බුණා නේ හොඳ ආවරණයක් හම්බුණා මොකද අපේ හොඳ පොරොන්දුවක් දෙනවා හොඳට දිවුරලා කියනවා ඔයා කිව්වා කියලා නම් කියන්නේ නැහැ ඊට පස්සේ කේලංකාරයා කේලම කියනවා ඇයි එයාට සාක්ෂි වලට ඉදිරිපත් වෙන්න දෙයක් නැහැ සාක්ෂි නැති තොරතුරු නේ සාක්ෂි කරුවෙක් නැති ප්‍රවෘත්ති ඔළුවට ගැනීම තරම් වෙන විනාශයක් තියෙනවද මිනිහෙකුට සාක්ෂියට කවුරුත් නැහැ හැබැයි තොරතුරු තියෙනවා දැන් ඒ තොරතුරු මත පදනම් වෙලා අපි මොකද කරන්නේ අනිත් අයව හගිස්සවන්න යනවා නේ අනිත් අයගෙන් අහන්න යනවා මෙහෙම කිව්වා නේද මට මෙහෙම කරා නේද අතන මෙහෙම හිටියා නේද ඊළඟට ඒ ඒ අදාළ පුද්ගලයා තැනැත්තා හෝ තැනැත්තිය අහනවා කවුද කිව්වේ කිව්වේ කවුද කියලා වැඩක් නැහැ නේ මෙහෙම වුණා නේද දැන් ආයෙත් අහන්නේ කවුද කිව්වේ අන්තිමට අපිට මොකද වෙන්නේ අපි දිගුරල නිසා වමාරන්නත් බෑ හැබැයි අපි අහපු දෙයින් ඇතිවෙච්ච කම්පණයෙන් නිදහස් වෙන්නත් බෑ අපි චෝදනාව කරන පුද්ගලයාට ඒක පිළිගන්වන්නත් බෑ සාක්ෂිකාරයක් නැහැනේ අන්තිමට අමාරුවේ වැටෙන්නේ කවුද තමම්මයි තමම්මයි කේලම් කියන්නත් එපා කේලම් අහන්නත් එපා දෙකම විස ඇතුල් කර ගැනීමක් විස තමා විසින්ම තමන්ගේ ජීවිතේ නැති කර ගැනීමක් කොහොමදට තේරුම් ගන්න එයින්ද ඔබ බුද්ධිමත් ප්‍රඥාවන්තව අනිකාට ප්‍රිය වචනයෙන් සංග්‍රහ කරන්න ඕනි කියලා හිතනවා නම් උත්සාහ කරන්න කේලම් නොකිය බොරු නොකිය ඉන්න පරස වචන නොකිය ඉන්න ඊළඟට කේලම් නොකිය ඉන්න ඊළඟට ධම්මීවා කතා දැහැමි කතාවෙන් සංග්‍රහ කරන්න දැහැමි කතාව කිව්වේ අර්ථන්විත කතාවනේ තේරුමක් ඇති කතාව කෙනෙකු අවබෝධය කරගෙන යන කතාව ඉන්න තැනින් ඉහළට ඔසවා තබන කතාව දැහැමි කතාවනේ නැතිනම් මොකද කරන්න කියන්නේ අරියෝ තුන්හි භාවෝ ආර්ය නිහඬ භවින් ආර්ය නිහඬ භවින් ඉන්න කතා කරන්න දෙයක් නැත්තම් හිස් සේව කියන්නේපා සම්පප්පලාපා පටිවිරතෝනේ
සම්ප්‍රප්පලාපවලි තමන්ටත් අරුතක් නැති අසා සිටින කෙනාටත් අරුතක් නැතිද කියන්න එපා ඒ වයින් වලකිලා ඔබ අනිකා සමග කතා කරනවා නම් ඒ හතරම එකතු වුණාම බොරුවෙන් වැලකිලා ඇත්ත කතා කරනකොට පරුස වචනෙන් වැලකිලා මෘදු වචන වලින් කතා කරනකොට කේලම් වලින් වැලකිලා සමගිය උපදවන දේ වලින් කතා කරනකොට හිස් වචන වලින් වැලකිලා අර්ථාන්විත දේ කතා කරනකොට ඒවට කියනවා මොන සංග්‍රහය කියලාද ප්‍රිය වචනෙන් සංග්‍රහ කිරීම ප්‍රිය වචන එහෙම නැත්නම් ඔබ ගන්න එපා සරල අර්ථෙන් ප්‍රිය වචනෙන් සංග්‍රහ කිරීම නම් ඒ වෙලාවට ගැළපෙන වචන කියලා ඒ වෙලාවට ගැළපෙන වචන කීම අන්තිම භයානකයි නේ දැන් සමහරු ඉන්නවා මල ගෙවල් වල ගිහිල්ලා නේ ඒ මල ගෙදර අය අඬනවනේ අඬනකොට දුක හිතෙනවා නේ අඬනකොට කියනේවා අහන් ඉඳලා දුක හිතෙනවා දුක හිතෙච්ච ගමන් මොකද කරන්නේ ඒ ඒ අපිටත් දුක හිතෙලා අපි දුකෙන්ම මුසපත් වෙලා ඉන්න ගමන් කටට එනවා කියන ඔයාගේ හිත හදන්නනේ බය වෙන්න එපා අපි ඉන්නවා ඔයත් එක්ක ඔයාට කවුරු නැති වුණත් අපි උදව් කරනවා අපි මග අරින්නේ නැහැ ඒ වගේ වචන කියන්න හොඳ නැහැ නේ මලගෙදරට ඇයි මලගෙදරින් පස්සේ හත් දවසේ පින්කමත් ඉවර වෙලා අපි කියපු වචනේ ඔළුවේ තියන් ඉඳලා අර මලගෙදර මිනිස්සු කතා කරොත් මොකද වෙන්නේ? දුවන්න තමයි වෙන්නේ නේ. ඒ වෙලාවේ අපි ඒවා කියන්නේ දුක හිතිලා නේ. දුක හිතිලා අරයව සතුට කරන්න ඕන නිසා එයාට හයිය දෙන්න කියලා හිතන් තමයි ඒ කටට එනව කියන්නේ. මතක තියාගන්න රයිසස් එකකදී කිසිම කතාවක් කරන්න එපා අර්බුදකාරී වෙලාවකදී කිසිම වාක්‍යයක් කියන්න එපා. නිහඬව එයාට අඬන්න දෙන්න. වැළපෙන්නේ මොකද ඔබ මලගෙදර වගේ තැනක ඉන්නේ ඊටාම සානුකම්පිත මනෝභාවයකින් නේ. ඒ වෙලාව කියන්නේ එච්චර හොඳ වෙලාවක් නෙමෙයි අදහසක් පළ කරන්න. විශේෂයෙන් අනිත් අයට යමක් කියලා දෙන්න වඩා යහපත් වෙලාවක් නෙමෙයි. ඒ වෙලාවේ හොඳම දේ ඒගොල්ලොන්ගේ භෞතික උදව් ටික කරලා එතන තියෙන ටික විසඳලා එන එක. පසුව ඔබ ඇවිල්ලා කල්පනා කරලා ඔය අඬනකොට මලගෙදරක වගේ විශාල ලයිස්තුවක් කියලානේ අඬන්නේ නේ. ඒ ලයිස්තුවේ අඩුවෙන්ම කියවෙන්නේ මැරිච්ච මිනිහා ගැන. වැඩියෙන්ම කියවෙන්නේ එයා මැරිච්ච නිසා Tamanට වෙච්ච දේවල් ගැන. හරිනේ? මලගෙවල් වල අඬනකොට කියන ලයිස්තුවේ තියෙන්නේ ඒ එයා මැරිච්ච නිසා මට වෙච්ච ප්‍රශ්න. මොකද මාත් දැන් 26 අවුරුද්දක් පාංශුකුල වලට යනවානේ මහාන වෙච්ච දා ඉඳලා ඉතින් පාංශුකුල වලට යනවා ඉතින් මං කරන්නේ මලගෙදර කියන් ඇස් දෙක පියන් අහන් ඉන්නවා මලගෙදර මිනිස්සු අඬා අඬා කියන ඒවා ඒ වයි 95ක්ම කියන්නේ මැරිච්ච මිනිහට වෙච්ච පාඩුවක් ගැන නෙමෙයි එයා ඒ වෙලාවේ මැරිච්ච නිසා ඉන්නේ උන්ට වෙච්ච පාඩුව ඒක කියෝ කියෝ තමයි අඬන්නේ ඉතින් ඕවා අහලා දුක හිතලා එයාගේ පාඩු පියවන්න අපි ඉදිරිපත් වෙන එක කොච්චර භයානකද? ඒ වෙලාවට එයා හිත සනසන්න හොඳ වුණාට පසුව ඒක අපිට ප්‍රශ්නයක්ද නැද්ද? අපිටත් ප්‍රශ්නයක් එයාටත් ප්‍රශ්නයක්. ඉදිරිපත් වෙන්න එපා. ඒ වෙලාවේ මොකුත් කියන්න එපා. මොකද අපි ඉන්නේ හොඳ මානසික මට්ටමක නෙමෙයි. ප්‍රිය වචන කියන්නේ හැමතිස්සෙම කන පිනවනේවා නෙමෙයි. අර්ථාන්විතේවා නිවැරදිවා යහපත්තේවා මිනිස්සු ස්ථානයේ පිහිටෝනේවා අස්ථානයේ පිහිටෝනේවා නෙමේ ස්ථානයේ පිහිටෝනේවා ඒවා විතරක් කතා කරා ඒක තමයි නියම ප්‍රිය වචනයෙන් සංග්‍රහ කිරීම කියලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන